මඩකලපුව කලපු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ හතරක් සොයා ගැනීමට මඩකලපුව පොලිසිය පියවරගෙන තිබුණා. පොලිසියට ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ. කඩුගන්නව ඩෝසන් කුළු නසලදී දුරකමන් සේවා බස් රථ පරීක්ෂා කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. මහනුවර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ. දකුණු පළාතේ සිට කොළඹට ඇතුළු වන දුරකමන් සේවා බස් රථ පයාගල පොලිසිය හදිසි පරීක්ෂාවකට ලක් කළා. බේරුවල දේවර වරායේ දේවරින්ට ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ගංජා ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබවයි වාර්තා වුණේ. යාපනයේ මත්පෙති ජවාරමක නිරත වූ පුත්කලින් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීවයි මෙම වැටලීමත් සිදු කර ඇත්තේ. බෙලියත්ත පොලිසිය බස් රථ සහ මෝටර රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී පොලිස් සුනක ජේක් ගංජා ප්‍රවාහනය කළ පුත්කලයෙකු සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. එම පුත්කලයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්කම් හා දේපළ විමර්ශන කොට්ටාසය සිදු කළ පරීක්ෂණවලදී බාහිරයටගත් වාහන පරීක්ෂා කරන්නට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එක් වුණා. විමර්ශන වලදී සිදු කනු ලැබූ අත්අඩංගුවට ගැනීම වලදී නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් සහ දේපළ වල වටිනාකම රුපියල් ලක්ෂ 1050ක් පමණ වන බව එම කොට්ටාසය නිලධාරීන් පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.